වසාන දර්මදේශනා උොන්දට සීනරකින්න කියෙනා සීලේතුලින් සීීමාවක් ඇතුව එන සිතුවිලි අකුසලයකට යන්න නොදී දමනය කරගන්න කේන්ති යනවා සතෙක්කුුණ සමට ගන්න හිතන මරන්න තන ඒ සැනි මතක්ක නො මේ කුසලයක්කන්න වලකින්. හොරකං කරන්න හිතනවා අයි ල්ලකි න නෑ හොඳන මේ අකුසලයක්කි වැරදි කාම සේවනයට හිත යොමු එනවා. ඒකට අවස්ථාවත් හැදිනවා හැයි සහියෙන් හිතනවා නෑම මේක කරන්න මනෑ ම මේක කරන්න කියටව. න්න වලකි බොරු කියන්න අවස්ථාවෙනවා කටට එනවා බොරුව කියන්න නෑක වැඩක් නෑ කියලා මං බොරු කියන්න නෑ කියලා ඒ වලකිනවා. කෙනෙක් මත් පැන් මඩ්්‍රාවේ ගෙදරට අරගෙන නැවිල යාලූ වරින් වරින් බීපං කියල බලින්පවන්නහදන හිතත් කියනවා හමක්නය අධවිතරණ කියෙන හිතකිෙන හැබැඒ සනින් මතක් කියෙනවනෑ මේ අකුසලයා මං මේදේ කරන්නේ නෑ. ඒ විදිහට අපිට පුළුවන් අක්කුසල් කියන දේ වලීළඟට වචනයේ බොරුව කියලම පරුස වච්චන හිස් වචන වලකින්න පුළුවන්. එනිසාහ පින්ගතුනේ ඔය විදිහට සීලයක්තුන. අපිට පුළුවන් අක්කු සල්හොට හිත යොමු එන්න ඉඩ නොදී වලක්වගන්. ඇබැයි අපේ හිත දමනී කරගත්තු භාවනාවකේදුනොත් ඒ වගේ සීලයකින් දැඩි වෙෙසත් දරන්න ඕනෙත්නෑ. දිනපතා නමුත්තුමු ධර්මදේශන අශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube් නැලිකාූ දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. අද වස්සාන ධර්මදේශන ජුටීබ නාලිකාවස්සේ ප්‍රචායපන මෙම සුමතුර ධර්මානු ශාසනාව වෙනුවෙන් අරමුණවන්නේ මහනුවර அறுப்பලවත්த்த පාறு වටඵළවෙහි විසූ, කිත්සිරි සියමලා ගස්තැන්න මහතා දෙසැම්බර් මස්ස හයිවන දින පරලු සැපත්த்து වසර දෙකක් පිරිමනිවිත්තෙන් එතුන්ට ්්‍යානුමෝතනා පින්ස සිදුකරනු ලබන සුමතුර ධර්මදේශනාාවයි. මෙම ධර්මදේශනාව සඳහා, පින් පර දායකත්වයගෙන කටයුතු කළේ පරලො සැපත් කිත්සිරේ සේමලා තැන්න මහතාගේ දයම්පර භාර්්‍යාව වන කමලා අල්හකෝන් මහත්මිය ඇතුළු දූදරු පිරිසයි. අද දේශකයණන් වහන්සේ හොරන සීලස්වාරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අධිපූජනීය ගලිගමුවේ ඥාණදීප සාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්හවාලේ සෝ. පටටා ගච්චන්තුදේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුූ සග්ගමොක්කදන් දමසාවන කාලෝ අයම්බදන්තා දමසවන කාලෝ අයම්බදන්තා දමසාාවන කාලු අයම්බදන්තා නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස, නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතුූ වරහතුූ සම්මා සම්බුද්ධස්ස හැමදිනාටම තිරුවන්සර ප්‍රාත්ථනා කරමින් දවස ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතේයට ඉතාම වැදගත් ධර්මකාරණාර සක්ශ්‍රවනය කරන්නයි මේ ධර්මශ්‍රවනයත්ක් එකතුවෙන්. විසේසිෙන් අද මේ උතුම් ධර්මදානමී පින්කමී පින් බරදායකත්ති දරන්නට ඒ දෙන්නේ මහනුවර අරුපපොලවත්ත පාර වටපුළුවෙෙහි විසූ කිත්සිරි සියමල ගස් තැන්න මහත්මා සිහිපත් කළ පින් අනමෝදන් කිරීම දෙසැම්බර් මාසේ හයවෙනි දිනට පරලෝ සැපත් වෙලා වසර දෙකක් සම්පූර්ණ වනේ පියාන ෙහි පත් කළල පින්ං අනු ෝදන් කිරීම ධර්මදේශනය ප්‍රධාන මාරමුණා. ති මේ ධර්මයශ්‍රවනය කරන ලක්වාසී ලෝවාසි ඔබ හැම දෙනාටමත්. මේ උතුම් ධර්මස්ශ්‍රවනය නිවන්දුරුට්ටුවක් බවට පත්වේවා කෙල අපි මුලින්ම ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. පිහතුනේ අද මේ ධර්මානු ශාසනාව තුළ අපි කතා කරන්නේ කාර්ම විශය පිළිබඳව. කාර්මය ගැන. බොහෝ වෙලාවට අප තියන ලොකු ගැටල්වා. අපි කියනවා මේක මගේ කරුමි. ඔබ හලා ඇති ඕන තරා. මිනිස්සුන්ට කරදර බාදා විපත් එනකොට. මොකත්දෑ මංකරපු කරුමි. මේනං අපි කරපු කරුම තමයි. එහෙම මිනිස්සු කරමය ගැන හිතනවා කියනවා තමන්ට කරදර විපත් එෙනකොට. හැබයි ඔවුම් හොඳට ඉන්නකොට බොහොම සතුට එ ඉන්නකොට විනෝධ වෙනකොට. අපි හිතමු දියුණු වෙනවා බලාගනින් ඇද්දී. තමට සැපසම්පත් ලැබෙනෝ අපි සුවිප් එකක් වැටුුණ කවදාවත් ඒවෙලාටක නොද මොකක්දය මංකරපු මේ කරමිකල්ල. එතකොට කර්ම විපාග මතක් එන්නේ. කර්දර විපත්වෙන කොට මිනිස්සු කරමය ගැනහිතනවා. පිංහතුන ඇත්තටම මේ කර්මය කියන්නම කත්ත. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තමයි චේතනාව. චේතනාහම් බික්කවේ කම්මන් වදාමේ. මහ චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මන් කරවූති කායේන වාචාය මනසා. චේතනා පහළ කරලා කර්ම රැස් කරනවා කායේන කයිෙන්. වාචාය වචනයෙන්. මනසාපි හිතෙන්. අපේ සිතකය වචනය තුන් දොරින්ම කර්ම රැස්වෙනවා චේතනාවක් ඉබේ වෙනවා නෙමේ. එනිසා මතකතියාගෙන අපි කතා කරන හැම වචනයක්ම. ඉබේ කතා කරෙනවා නෙමි. චේතනාවක් එක්ක හිත ඇතල සකස් වෙනවා එකට ධර්මයකනව බිතක්ක විචාර. චේතනා සකස් වෙනවා. ඊළඟට අපි හිතනවා. ඔබට හිතෙන පුළුවන් නෑනිකම් මං හිතුවේ ට ඒක ගානක් ගෙනෑ ඒ හිතට ආපුදී හැබැයි මතකතියාගරන්න ඒ සිතුවිලි එක්ක චේතනා පහල වෙනවා. ඔබ ක්‍රියා කරනකට ඔබේ කයමුල් කරගෙන. චේතනා පහල වෙනවා. ඉබේ ඔබ වැඩ කරන අනේ චේතනාවක් එක්ක තමයි කයික්‍රියාත්මක වෙන. එහෙමනම් මෙන්න මේ චේතනාව කරමයක් බවට පත්තිෙනවා. ඊළඟට කරම මේ ගැන තේරුම් ගන්න ටිකක් විස්තර කරගන්න කලින් අපි මේ ටිකක් තේරම් ගන්න උහයක් ගම. අපිට තියෙනවා ආයතන හයක් ඇස කන, නාසය, දිව සරීරය මනස. ආහිතන හයක් තියෙනවා. ඇයි අපි මේවට ආහිතනකන් සංසාර ගමනක් හදලදිනෝ. පටිච්ච සමුපාදය හැදෙනවා. මේ ආයිතන හයේම පංචු පාදානස් කන්ද සකස්වේෙනවා. ආයතන කියලකැන්නේ සංසාර ගමන හදලදින නිසා. පංහතුනේ දැන් අපි චට්ක් හොඳ අවධානනි ඔබම මේ තේරුම්ගන්න ඔබට කරමවිශය හොඳට පැදිි කර ගන්න පුළුවන්. දැන් අපි දන්න අපිට හැට රූප පේනවා. අපි කෙනම් මම දැක්කා ම බලාගෙන හිටිය මට පෙනුුණ. අපිට ඇහැට රූපයක් පේන්නේ ඇසයි ඒ රූපයයි විඤ්ඥානය එකතුවීම නිසා. අපි ඒ එකට ධර්මය කියනවා ඇසේ ඉස්පාර්සය කියන. අන්නේ ඉස්පාරසය නිසා විඳී මැතිවෙනු. විදිින රූපයම අපි හඳුන ගන්න වෙන රූපයක් නෙමෙ ඒ විඳින රූපයම ඇහෙෙන් හඳුන ගන්න. ඒ හඳුනගත්ත රූපයේ ගැන චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතනා අන්න ඒක කර්මයක් පවට පත් වෙනවා. එම් ඇහැට පේන රූපඔස්සේ චේතනා පහල වෙන කර්ම රැස් වෙන. ඊළඟට අපේ කණට සබ්දැහෙනෝ. අපි අහගෙනින් අපි කෙනන මට ඇහුුණා මං අහගෙන හිටිය. අපිට කොහොමද සබ්දයක් ඇහෙන්නේ. මේ කනයි බාහිරාහිතන හැටිට හඳුන්ව වන සබ්ද මේ බාහිර ලෝකතින සබ්ද. කනයි සබ්දයයි විඤ්ඥාණය එකතු වෙන. ඒකට අපි කෙනවා කනේ ඉස්පරසිය කියලා. මෙන්න මේ ඉස්පරසියක්ත් කරුණු තුනක් එක ර සිද්ධවිෙන. අපි තේරුම් ගන්න මයි ෙන්වවෙව විස්තර. ඉස්පාර්සයේ නිසා විදීමක් ඇතිවෙන. සමහට අපිට කවුරු හරි අප ගුණ කියනවා අපිට ප්‍රසංසා කරන අපි ආස කරන සින්දුවක්, ආස කරන හඬක් මිහිරි හඬක්. සැපවිඳීමක් උපදේනවා. අපි අකමැති අප්‍රිය අමනාප හඬක්. සමට ඒ හඬ ඔස්සේ අපිට තරහය නොකේන්තියන මොකද්ද මේ කරදරය කියල. එතකොට ඒ විදීම. ර සබ්දය ඔස්සේ මිදීම ඇතිවෙන. විදිට සබ්දයම හඳුන ගන්න ඔ වෙන සද්ධයක් නමි විඳින සද්දය හඳුනගන්න. කෞුද කතා කරාද එන්න කිව්වද හඬක්ද බල්ලෙක්කෑ ගැහවද අපි හඳුන ගන්න. ඒ හඳුනාගත්ත දේ ගැන චේතනා පහළ වෙනවා. සබ්ද සංචේතනා අන්නේ එක කර්මයක්. එහනම් මතකතියාගන්න කණටඇහෙන සබ්දය ඔස්සේ. ඒේතනා පහල වෙනවා කරම රැස්සෙනවා. ඊළඟට අපිට ගඳ සුවඳ දැනනවා. අපි කියනවා මට ඒ ස්වරී සුවඳයි. හයෝ හරි ගඳයි කියනවා. හරි සැරක් කියනවා ඉන්න බැයි කිය. එදකොට අපිට කොහොමද මේ ගඳ සුවද දැනෙෙන නාසේයට මේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාණය එකතු වෙන. ඒකට අපි ධර්මය කියනවා නාසයේ ඉස්පාරසය කියලා. ඔන්න ඉස් පාරසසියත් එක්ක කරුණ තුනක් සිද්ධ වෙන විදඳීමක් ඇතිව වෙනවා. විඳන ගඳසුවඳ හඳුන ගන්න මොකක්දමි හඳුන ගන්න. ඒ හඳුනාගත්ත ගඳ සුවඳ ගැනම චේතනා පහළ වෙන. ගන්ධ සංචේතන අන්නේ එක කර්මයක් බවට පත්වෙන්. දැංගෙම ලංඔබ දන්නවා ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළවෙන්. කනට ඇහෙන සබ්දය ඔස්සේ චේතනා පහළවෙන්. නාසේයට දැන ගඳසුවඳ ඔස්සේ චේතනනා පහල වෙන මේ චේතාව තමයි කරමින්. දීලංගට දිවට රස දැනෙන අපි කනව ආසකරන දේවල් මේ පැනිරහයි හරි තිත්ත රහයි කියයනවා මේක න ඇබුල්ට රහයි කියයනවා. එදකොට අපිට ඒ රසය දැනෙනවා ඒ දැනෙන්නේ දිවයි රසයයි විඤ්ඥානය එකතුවීම නිසා. එකට අපි ෙනන දිවේ ස්පාරසිය කියන. අන්නේ ස්පාරසය නිසා කරුණු තුනක් සිද්ධ වෙනවා. විදීමක් ඇති වෙනවා. ඒ විදින රසේම හඳුන ගන්න වෙන රසයක් නෙමේ. ඒ විදින රසේමයි හඳුනගන්න සංඥාවේ. තිත්ත රස දැම්ූ රසත පැනි රසද හඳුනගන්න. ඒ හඳුනගන්න රසේ ගැන චේතනාවක් පහළ වෙනු. රස සංචේතන. අන්නේ චේතනාව කර්මයක්. ඊළඟට කයට පහස දැනෙනවා. අපිට කයට පහස කැන සීතල රස්නය උුණුසුම සිනිීඳදු බව ඒ කයිට දැන හැම පහසක්ම දැනෙන්නේ කයයි පහසයි විඤ්ඥානය එකතුයි. ඒකට අපි ධර්මයකිනවා කයි ඉස්පරසය කියලකේන. කයි ස්පරසය. කයයි පහසයි විඤ්ඥානය එකතුයි කයි ස්පර්සය. ඒ ඉස්පර්සය නිසා කරුණු තුනක් සිද්ධ වෙන. විඳීමක් ඇැතිවෙනවා. විඳින පහස හඳුනාගන්න හඳුනගත්ත පහස ගැනම චේතනා පහල වෙන. වෙන දෙයක් ගැන නෙමේ. අන්නේ චේතනාව කර්මයක්. පහස ඔස්සේ පහළවෙෙන චේතනා. පොට්ටබ් සංචේතනාකෙන්. ඊළඟට පිංගතුනේ මේ ඇස කණනාසේ දිවකය විතරක් නෙමෙයි මනසේ චේතනා පහල වෙන මනු සංචේතනා. ඒ මනසි චේතනා පහළ වෙන්නෙත් අපේ හිතට එන සිතු විලිිය ඔස්සේ. අපි කල්පනාකරකරීන අපිගෙන මට හිත්ත වුණා මං හිතුව මං හිත හිතා හිටිය. අපිට යමක් හිතෙන්නේ. සිතයි සිතුවිලි විඤ්ඥානයයි නිසා. ඒ කරුණුතුන එකතුවීමෙන්. සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙනවා. ඒකට අපි ධර්මය කියන්නේ මනසේ ස්පාර්සය කියලා. අන්නේ ඉස්පාරසය නිසා විඳී මැතිවෙනවා. දැම්බලත් අපි හමට හිත්ත හිතා අපිට වෙන දෙයක්නවෙ පරණ තේවල්. ඔහ ඒ කල්පනාකරකර ඉන්නකොට ඇස්වල කඳුළු පිරෙනවා. දුහැඇති වෙනවා. සමහරු තනය කල්පනා කරගර හිඳල එක පාට හිනායන. ඇයි අ හිතට එන සිතුවිලියඔස්සේ සමහර සිතුවිලියඔස්සේ දුකෝපදිනෝ සමහර සිතුවිලියඔස්සේ සැපේ උපදින එක විඳීම. ඒ විඳී ආරමුණ හඳුන ගන්න සමහට අඳුන ගන්නවා කෙනෙක් අහනව ඇයි වාහිනාවෙන් මට පරණ දෙයක් මතක් වුණා එකෝක කවර යහන ඇමි ඇසුල කඳු මොදව යාආනන්න. අප අම්ම මතක් වුණා තාත් අද හිටියයන කොන්න මරිච්චකනේ නැතිවිච්ච කකිෙනෙ මොනොහරි ප්‍රශ්නය එහෙම දෙයක් කල්පනා කර කරන්නනවා. එතකොට හඳුනා ගැනී සඥා ඒ හඳුනාගත්ත දේගැනම මනසේ චේතනා පහල වෙන අන්නේකටකිෙන දම්ම සංචේතනා මනසේ පහලවෙන සිතුයි. චේතනා ඒහමන් දැං ඔබට ඔයිටික හොඳට තේරුුණා නං දැ ඔබට එකක් තේරෙනවා චේතනාව තමයි කරමය. ඇහැට පේන රූපයක් රූපයක් ඔස්සේ චේතනා පහළ වෙනු. කනට ඇහෙෙන සබ්දයක් සබ්දයක් ඔස්සේ චේතනා පහළ වෙන. නාසේට දැනන ගඳ සුවද ඔස්සේ චේතනා පහළ වෙන. මේ දිවට දැනෙන රසය ඔස්සේ චේතනා පහළ වෙන. කයිට දැනෙන පහසෝස්සේ චේතනා පහල වෙන මනසටේන හැම අරුණක් ඔස්සේම චේතනා පහල ව එහෙම නං ඔන්න දැන් ඔබ නුවනින් හිතලක් බලන්න. අපි කාටවත් ඔබටත් මටවත් අපි කාටවත් චේතනා පහළ කරන්න නැතුව ඉන්න පුළුවන්ද. චේතනාව තමයි කර්මය. එහෙම නම් පේනවා කර්ම රැස් කරන්න නැතුව. අපි කාටවත් කර්මයක් රැස් නොකර ජීවත් එන්න පුළුවන්ද. කිසි කෙනෙකුට පුළුවන්කමත්නෑ. හැම වෙලාවම ඇහැට පේන රූපයක් රූපයක් පාස චේතන පහල වනක් කරම රැස් වෙන. හනට හහින සබ්දයක් සබ්දයක් පාසා චේතනා පහළ වෙනවා කර්ම රැස් වෙනවා. නා සේට දැන ගඳසුවද දීවට දැනෙන් රස කයිට දැන පහස මේ හැම වෙලාම චේතනා පහල වෙනවා කරම රැස්සේෙනෝ. එනම් අපිට කරම රැස් කරන්න නැතු ජීවත් එන්න බෑ. මතකතියාගන්න බුදුරජාණන් වහන්සේලා ලෝකට පහළ වෙලා අපිට පෙන්න්න ලදදුන්නේ කරම රැස් නොකර ඉන්න ක්‍රමයක් හෙමෙයි. එහෙම ඉන්න බෑ කාටවන්. බහවට පසෙ ඔන්න දැම් බාපපුවෙලේ ඉන්නම් ම කරම ඇස් කරන්න එකෙ හෙම ඉන්න බැ. බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්න්නපු මාර්ගයක් තියෙන. මේ කර්මය නිරුද්ධ කරන්න පුළුව මගක් තියෙනවා. ඒ මාර්ගයේ වඩාගෙන ගිහිල්ල තමයි මේ කර්මය නිරුද්ධ කරගන්න තිෙන්. ඒ මාර්ගයට ධර්මය කියන කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ තමයි යාරය ස්ටායින්ක මාර්ගයේ. ක් ආර්ය ටායින්ක මාර්ගයේ වඩනවා කියලා කියන්නේ කර්ම නිරුද්ධ කිරීම පිණිස එයා මාර්ගයේ ගමන්් කරන. බලන හැම බුදු කෙනෙක්ම බුද්ධ වච්චන අපි දන්න අපේ බුදුරජාන් වහන්සේකි දේශන අපි නසූ හාර දහසක ධර්මස්කන්දී. හෙතකොට මේ හැම බුද්ධ දේශනාවක්ම හැම බුද්ධ වච්චනයක්ම පෙර පහළ වෙච්ච බුදුවරු. හැම බුදු කෙනෙක්ම ලෝකෙ පහළවෙලා දේශනා කරේ චතුරාරි සත්‍යය. මේ සත්්‍යයාට සංසාර දුකින් එතරවෙන මාරගය. එෙදකොට මේ සියලු බුද්ධ වචන කැටිකරල ගත්තො ඒේකෙ හරය අපි ගාථාවකින් කියනවා. ඔබ දන්නවා සබ්බ පාපස් අකරනක්. කුසලස් සූපසම්පදා. සචිත්ත පරියෝ දපනං ඒ තම් බුද්ධානු සාසන. සබ්ව පාපස්හ කරන සියලු පාපී අකුසල්වලින් වලකින් අන්න බුදුරජාණන් වහන්සේ ල අපිට පෙන්නලා දුන්නේ කර්ම කරන්නඇතුව වෙන්න නෙම හෙමඉන්න බෑ එහෙමනම් කරන්නේ පාකිව්වේ එක කොටසක් එක පැත්තක් තියෙනවා අන්නේ කර්ම කරන්න එපා මොනවාදේ සබ් පාපස්හ කරන සියලු පාපී අකුසල්වලින් වලකින් අකුසල කර්ම කරන්න එපා කුසලා සූප සම්පදා. එහෙමනං අපේ සිීත කය වච්චනය මුල් කරගෙන අපිට පුළුවන් කුසල කර්ම රැෑස් කරන්න පුුණ්්‍ය කර්ම රැස් කරා. ඒව කරන්න නිපාකිල කොහෙවත්න්නේ. ඒව රැස් කරන්න ඕොනේ වඩන් නොනේ දියුණු කරන්න ඕන කුසලා සූප සම්පදාක වර්ධනය කරනු. අකුසල කර්මවලින් වලකිනවා කුසල කර්ම වඩනු. සචිත්ත පරිියෝ දපන තමන්ගි හිත දමනය කරනවා. එතගොටත් පින්ගතුනි කරමයක්ම තමයි රැස්වෙන්නේ. දැන් අපි හිතම අපි භාවනා කරනවා. ඔබ හොදට භාවනා කළ ඔබ සමාධිය වඩනු ඒ සමාධය තුළ රැස්සෙනවා ආනිං ජාබි සංස්කාර. කෙනෙක් පින්කරනකට රැස්සවෙනවා පුං්ඥාබි සංස්කාර. කෙනෙක් අකුසල් කරනකට රැස්වෙනවා ්ඥාබි සංස්කාර. කරම. පිට අනුව කර්මල සකස්වේෙනවා විපාක පස. කර නකුසලයට අනුව විපාක පිණිස කර්ම සකස් වේෙනවා. කෙනෙක් භාවනාකරනකොට සමාධිය වඩනකොට ඒ සමාධියයට අනුවඒ දිහානයට අනුව ආනිින් ජාබි සංස්කාර. විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ නිසා තමයි දිහාන වඩනය ඒ ඒ දිහානයන් තලවල්ට අනුව බ්‍රහ්ම ලෝකොල උපදිනවා. ඒ කර්මයට අනුව උපත කරායනවා. මතක තියාගන්න. අපි කවුරුත් මේ උපත කරා යන්නේ කර්මයත් එෙක් කරමෙන් තමයි අපි ඇදගෙන යන්නේ. පටි්ච සම්පාතිි බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දිි පෙන්නවා. බව පච්චයා ජාති, විපාක පිණිස කර්ම සකස්වෙන නිසා ඒ කරමිය ඔස්සේ තමයි උපදින්නේ. භවය විපාක් පිණිස කරම හැදෙනවා. කාමලෝකෙ විපාක පිණිස කර්ම සකස් වෙනකොට කාමලෝක උදදිනවා. අකුල් පැත්ත ලවත්හං එක්කොට නිරයේ තිරිසං අපපායේ ප්‍රේත ලෝකයේ අසුරාපායක කොහ හරි අකුසලේට අනු උපදින්. මනුස්ස ලෝකයිති කාමලෝකට කෙනෙකුට පංචකාමයන් තුළ පින පැත්ත බලවත් එයා දිවිය ලෝකෙ උපදිනෝ දිවිය තල් හයක් බදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ ඒ කෙනාගේ පිනේ ප්‍රමාණයට අනුව විපාක පිණනිස කර්ම සකස්සෙනී ස්ථාන. එෙදකොට කෙනෙ දිහාාන වඩලන එයාට හැදිනොත් රූප බවය රූප ලෝකයේ රූප කියල කියන්නේ රූපී දිහාන තල ඒ දිහාන ලබල රූපාාවච්චර බ්‍රහ්මලෝකවල උපදිනවයා ඊළඟට අරූප දිහාන වඩලන ආකාසා අංචායතන විඤ්ඥානංචායතන කින් චඥාහිතන නීව සංඥානා සංඥායතන වගේ අරූප දිහාන කැන ධර්මය පෙන්න්න කෙනෙක් මේ අරූප දිහාන වඩලතින එයා උපදිනවා අරූප්‍රී බ්‍රහ්ම තලවල උපදින. එහෙම නම් කර්මයේට අනුවා යඋපදින්නේ. කාමලෝකෙ විපාක පිණිස කරම හැදුනොත් කාම ලෝකෙ ඇදිලවා. දිහාන වඩල ඒ දි්‍යාන පිරිහෙන් නැතුව වඩපු කෙනෙක් නම් ඒ දිහාන තලවලටනුව බ්‍රක්්මලෝක උපදින. අරූප දිහාන වඩපු කෙනෙක් නම් අරූපී බ්‍රක්ම තලවල උපදිනු. පිංහතුනේ මේ කර්ම විෂය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් රහතන් වහන්සේලා ගැන ගත්තු. උන්න්නහන්සේලා ආර්්‍යෂ්ඨායින්ක මාර්ගයේ වඩලා. අර කම්ම නිරෝධගාමිණී ප්‍රතිපදාව සම්පූර්ණයෙන් වඩල මේ සියලු කර්මයන්ගේ මිදිච්චයි. සියලු කර්ම ප්‍රහාණය කරගත්තයි. ඒ රහතන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මී විස්තර වෙනවා. කීනම් පුරාණන්. නවන් නත්ති සම්බව. විරත්ත චිත්තා ආයතිකයේ බවස්මි. තේකීන බිහිජා අවිරුල් හිච්චන්දා. නිබ්බන්ති දිහිරා යථයම්පදීපව. කීනම් පුරානම් පැරණි කරම ඔක්කොම ශේකරලා තියෙන්. පෙරසසර කරපු කර්ම විපාකයේ පැරණි කරම ඔක්කෝම ශේකරා. නවන් නත්ති සම්බව. අනාගතයේ බවයක් පිණ සලුතෙන් කරම රැස් කරන්නෙත්න. විරත්ත චිත්තාායි තිකේ බවස්මින් අනාගතේ බවයක් පිණිස හිත පිහිටල කරම රැස්වීමක් සිද්ධ වෙන්න. තේකීන බිහිජා අවිරුල් හිච්චඳයක හරියට බී.ජයක පැලවෙන ස්භාව නැති වනාවගේ. දැන් ඔබ හිතන්න මුං ඇටයක් මෑටයක් වී ඇයටයක් මොනවා හරි පැලවෙන දෙයක් තියෙන. එහි පැලවෙන ස්භාවි නැති කරන්න පුළුවන් පේෙන් නැටේ තිබුණට පැලවෙන සභාවි නැති කරලා. දැන් අපි හිතමු. ෙ මේට කීරණයක් කල්ලලා. එහෙම නැත්නම් රත්කරලා. එක්කෝ බැදලක් කිය හිතන්න නිකං අර ඇටව අතරම තියනවා. හැබැයි මේ ඇටේ බැදල රත් කරලා ඒක පැළවෙන සවභාවි නැතිකරපු යට බීජය. දැන් එයා ඒක පැල කරනවා. එයා වතුළධානවා පෝරධානවා පස්ධනවා හැබැයි පැලවෙන්න ඇයි. පැවෙනස්භාවි නැතිකරපු බීජයක් වගේ. එදකොට පේන්න තිබුනටර බීජයේ එහි පැළවෙන ස්භාව නැතිවෙලා තියන රහතන් වහන්සේ ලත්තේ ගේ උන්වහන්සේලාටත් ඇස කණ නාසේ දිවකයි මනස තියනවා ඒවා නැතිවෙලා නෙමේ උන්වහන්සේලාට ඇස කණනාසේ දිවකයි මනස තිබුනට ඒ මුල්කරගෙන අවිද්‍යාව ප්‍රහණය වෙලා නිසා විපාක පිණිස චේතනා පහල වෙන්නේ. විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. දැන් අපිට දැන් ඔබට එහිතෙෙන්න්න පුළුවන් ඉතින් අපිට එහෙමනංස් රහතන් වහන්සේලාට නං හරි. උන්හන් සිලාගෙන බුදු හාමුදුරු පෙන්ුවී. නිබ්බන්ති දිහිරා යථයම්පදීපු පහනක් නිවිලගියා වගේ නිවීයනු. එතනින් අවසානයි. හැබැයි සාමාන්‍ය මනුස්ස්‍යයා කර්ම රැස්කර කර රැස්කර කර මේ යන ගමනි. ඒෙවරක් හිතාගන්න පුලුවන් ගමනක් නෙමේ. පංගතුනි ඔබත් මමත් ආපු සංසාර ගමන කොච්චරදක අතීතට හිතාගන්න පුළුවන්කමකුත් නෑ. ඊළඟට මතක තියාගන්න කෙනෙක් හිතන්න පුළුවන් මේ මෙයා නිසා තමයි මේ මුංකරපු කර්ම තමයි. මේ මුන්ගේ පහු තමයි අපි ගෙවන්නේ. ඔහු මහලා ඇතිනෙ ඔබන සමහරෝගේවල් ඔල කියනදයහන්න ඇති දරුහෝ සමහල්ලලාඩ ගෙවල් ල ප්‍රශ්න කකාරදරයනකට. සමහරයි බනිනවා බනිනකොට කියනවා මේ මුන්ගේ කරුම තමයි අපි මේ ගෙවන්නේ. මේ මුන්ගේ පවු් අපේ පිටිින් යනවා. මතකතියා ගන්න කාගෙවත් පව් කාගෙවත් පිටිං යන්න නෑ. කවුරුත් කරපු කර්ම කවුරුවත් අරගෙන යන්නෙත් නෑ. එහෙම නම් ඔබත් මමත් අපි කවුරුත් මේ සසරය අරගෙන යන්නේ අපිම වපුරපු දේවල්. අපිම සසරය කවදාහෝ කරපු කර්ම මේ අපි ගෙවන්නේ. බදුරජාණන් වහන්සේ නිසා පෙන්නවා ගිහි එෙක් ඒවා පැවිද් දෙක්විය හාමුදුරුගෙනෙක් වුුණත් ගිහි ජීවිතය ගතකරත් මෙහිනිින් වහන්ේ නමක් වුණත් තුපාසකෙක් වනත් තුපාසිකාවක් වුණත් කවුරුණත් උදේ හවස සිහි කරන්නකි ෙන මේ විදිහට කම් මස්සකෝම්හි මම කර්මයස්ොකීය කරගත්ත කෙනෙ කම්ම දායාදු මම කර්මිය දෑවැද කරගත්ත කෙනෙක් කම පටිසරනෝ මම කරමය පිළිසරණ කරගත්ත කෙනෙ. කම බන්දෝ මටඉන්න එකම ඥාතිය මගේ එකම නෑ මම රැස්කරගත්ත කරමය මතයි මං ඉපදිලා තියන කම්ම යෝනිිගැන පෙර අපපිකරපු කරමය මත තමයි අපේ උපතමේ තීරණය වෙලාතිය. මනුසලෝකේ ද නිරේද ප්‍රේතලෝකෙද තිරිසං අපායිද අපි මේ උපතටආාවේ පෙරකරපු කරමය මත. යංකම්මං කරිස්සාමි කල්ලයානංවා පාපකංවා තසදායාද. මම යම් යහපද්‍යයක් ක රොදදේ. ඒ යහපත් විපාක මමාරගෙන යනවා දෑ වැද්ද හැටියට. මම කරන්නේ අයහපත් දෙයක් නං ඒ අයහපත් විපාකේ සසරි ගෙනියන්නෙත් මම මයේ කළ හිතන්නක. ඔන්න ඔබ උදේ හවස හිතන්න ඕනෙ දෙයක්. බුදුරජාණන් වහන්සේ සරණගිය තෙරුවන් සරණගිය ශ්‍රාවකයක් නම් නිතර. උදේ හවස කර්මය ගැන හිතන්න කෙන මම කර්මය ස්කීය කර ගත්ත කෙනෙ කර්මීම උපත්තිය කරගෙන ඉපදිච්ච කෙනෙ. ම කරමීම ඥාතියා කරගෙන සසර යන්න කෙනෙක්. මම කරමය පිලිසන්න කරගෙන ජීවත්වෙන කෙනෙක් මටයින් එකම නෑ මගේ එකම ඥාතියා මමම රැස් කරගත්ත කරම. මම යම් හොදක් හෝ නරකක්කරුත් ඒකෙ විපාක මාකරාම එනවා කියල හිතන්න කියන. උදේ හවස හිතන්න කියන. එහෙම හිතනවනං අපිට කරමේ ගැන් හොඳට තේරෙනවනම් අපි කවදාවත් අකුසල්ලුලට යොමුෙන් නෑ. කරමී ගැන නිතර හිතන කෙනට. අපි හිතම කේන්තියන්න තරහක් ඇතිවෙන. යම් අකුසලයකට හිත නැඹරුවෙන. ඒ හැින්ම් තක් කියෙන මං මේ දේකරුත් මට මේක විපාකයක් සසරය අරගෙන යන්න වෙන. එයා ඒක වලක්ව ගන්න. පින්හතුන අකුසල සිතත් අකුසලයක්ම තමයි හැබැයි ඒක විපාකයේ බරපතල වෙන්නේ ඒ ක්‍රියාවක් හැටියට අපි හිතම කෙනෙකුට සතෙක් මරන්න හිතෙනවා. ඒ සිතුවිල්ලත් අකුසල සිතුවිල්ලක්ම තමයි. හැබැයි එයා ප්‍රාණගාතයක් වෙන්න නං. ඒ සම්පූර්ණ වන්න ඕන ක්‍රම බුදුහාන්තරු පෙන්න්න නො. ඔහුගේ අතින් ඒ සතා මැරෙන්න්න ඕනේ. උපක්‍රමයක් විදනවා පනඇති සතෙක් කියල දැනගන්නවා. ඒ උපක්‍රමීතුළ මේ සත්ත්වයා මිය යනෝ. එතකට තමයි ප්‍රාණගාත අකුසලි සම්පූර්ණවෙට. එහෙම නැතු අපි හිතෙන් හිතනවා ආය හිතනො නෑමංඉක් කරන්නේ. ඒක හොඳනෑ ඒ අකුසලයක් කළ හිතල වලකින අන්නන්නේ හෙමයි අකුසල් වලින් වලකින්. කෙනෙකුට හොරකං කරන්න හිතෙනවා. හැබැයි හොරකම කරම විපාකයක් හැටියට අකුසලේ සම්පූර්ණ වෙන නම් ස්ොරකම නැමති කරමය සිද්ධ වෙන්න නම්. ඔහු සිතවිල්ලෙෙන්ම එක වෙන්නේ. ඔහු ඒ ක්‍රියාවට නක් ගන්නට ඕන. අනුන් සතු දෙයක් වෙන්නට ඕන ඒ ගන්න සොර සිතක් පහල වෙනවා උපක්්‍රමයක් වෙදනවා එක ගන්නවා තිබ්බ තැනිින් උසවන්. එතකොට අන්නේ විදිහට තමන්ට පුළුවන් එ සිතුවිල්ල කුසල් දකුසල්ද. මේක පින්ද පෞද් හොඳද නරකද යහපද යපද. න විම සල බල අකුසලින් වලකින්. කුසල් වඩන් ඒවි දිහට ඔබ පුරුදුවෙන්. මේක බොහොම සරලයි. ධර්මය හරියට තේරුම් ගත් අට පස් ඉගන ගත් අට පස්සේ ඔබටම ඔබේ ජීවිතයේ ධර්මානුකූලෝ ගතක කරන්න පුළුවත් ගලපගන්න පුළුව. බුදුහාන්දුරු පෙන්න්නවා විතක්ක සන්ඨානකිලා ූත්‍රයක බොහොගම ලස්සට පෙන්වා. හිතටේන විතර්ක සිතුවිලි. කොටස් දෙහෙකට බෙදල බලන්න මේක කුසල්ද මේ අකුසල්ද. මේ සිතුවිල්ල ඔස් සේ රාග දවේශ මෝහ වැඩෙන දෙයක් මේ සිතුවිල්ල ඔස්සේ රාග දේශ මහ ප්‍රහණය වෙන පැත්තටද මේ තියෙන්. අකුසල සිතුවිල්ලක් නං ඒකින් වලකින්. කුසල ඒක නං ඒක යෙදෙන්න සරලායි. හැබැයි සිහිිය තියෙන්නවා. ධර්මේ අනුව ගලපල බලන්නවන මේ බණයහ වට බහෝ දෙනෙකුට වෙන්නේ බණදන්නවා. ඕන තරම් පනහලා ඇති. ගොඩාක් දේශන අහලා ඇති. සමට මේ බණහන කොට අතීතනවා ආ මං ඕක දන්නවන්නේ. ඔයිටි ම කලින් අහලා තියනවාද. අවෝක මං අහලතිය ඔය බනා හලතයෙන් ඔයි කාලෙක ලින් ඔ බනඔය හාන්දුරන්ගේ මං අහලත ොමහිතෙනවා. හැබැයි කොච්චරැහුවත්. ඊට අනුව ගලපගෙන නැත්නං. ඔබෝබේ ජීවිතය අසාර්ථකයි. ඔබ ධර්මය ඔබට ගලපගත්ත කෙනෙක් නෙමේ. බණ අහනකොට පිනක් රැස්සෙනවා තමයි. හැබැයි බුදු හාදුරු පෙන්න්නවා. බන අහල එයා එතනින් ඒ නවත්තනවනං ක්‍රියාවට යොදවන්න නැතුව. ඒ ධර්මී තමන්ගේ ජීවිතය තුළින් ගලපගෙන ධර්ම හැසිර නැත්න. ඒ හරිට අනුගේ හරක් බැලුවෝගේ කියන. දම පද ලස්සන ගාථාවකින් බුදුහාන්දුර දේශනා කරන. ඇයි බුදුරජාන් වහන් ස එහෙම විස්තර කරන්නේ. ඒ තමයි බනාහන එක පිනක් කල්පගානක් විපාක දෙන පිනක් බණයසීම කිය. හැබැයි එයාටයේඒ පින විතරයි. එයාට ඒකි සම්පූර්ණ ප්‍රතිඵල ලබාගෙන සසරෙන් මිදෙන්න්නතින අවස්ථාව ඔහු ඒ ධර්මී හැසිරේෙන් නැත්නම් ඔහට අහිම වෙලා නම්. පින කියන්න විපාකදී අවසන් වෙන දෙයක්. ඒ නිසා ැි ගම රක් ල කනෙ බුදු හදරග පමාවම විතර කරගම් ඉන්දියාවේ හරටයි දඹදදිව හරක්කින්නවන් ඒ මිනිස්සු ඒ අයගේ ගොඩක්වේඒ කාලෙත් හරකගන බුද්ධ දේශනා ගොඩක තිය නොේ රක් ගැන ගවයා කියන සතා ගැන මොක දයි බොහෝම ගෞරුවෙන් සැලකුව. ඒ කාලේ දෑවැද්දට පවා. ගවයාන් ගවරංචු පිටි මේ කිරීියල දෙන්නු මෙහම තමයි දීල තියන දේශනාවල් ගොඩාක්තියනවා. හෙතකොට කෙනෙකුගේ ගෞ පට්ටියක් බලාගන්න කෙනෙක්කන්න. ඔහු මොකද කරන්නේ අර ගවටික යහ එක හගේ රස්සාාව. ගවපට්ටිය බලාගන්නේ. ගභයෝටික එක් කරගෙන ගිහිලා තන කොල කන්න දක්කගෙන යනවා වතුරපෝනවා කෑමටිකාන හදල දෙෙනවා උන්මොන හරිතන කොල හරි ප ිදුරුහරිග හල ටන් හලා දෙනවා. හවසට ආපහු ඒ ගව පට්ටියට දක්ගෙන ඇවිල්ල උවදාලා ඉවරලා යනවා. එදකොට මේකට ඔහුට අහම්වෙන්න වැටුපක්. ඔන්නන් ගොමටික ගෙනයන්න දේච්චර. ඒ අරන්න හරකග තියෙන වටිනාමදේ ඒවා ලැබෙන්නේ. මේ ගවයන්ගේ කිරි ටික ගිතෙල් වෙඩරු එදකොට මේ වගේ ඒ කිරිවලින් ගන්න වටිනාම දේවල් ටික ඒවය අයිතිය තියෙන්නේ හරකුන්ගේ අයිතිකාරයට හරක් බලනකිනාට ලැබෙන්නේ වැටුපක් විතරයි. ඒ වගේ බනවිතරක් අහලා ශෝග බණටික කියලලා සහරු බනාහලා හිත ොනේෂෝග බනටිකොද නන් ටික එච්චරයි. එත්තනින් එහාට තමගගේ ජීවිතයට දර්මේ ගල්ප ගන්න. එය හරිට රනුන්ගේ හරක් බැලුවගේ බනාහනකොට රැස්වෙන පින රැස්වෙනවා ච්චරමයි. ඒ නිසා ජීවිතයට මේ අහපු ධර්මය ගලපගන්න. දැන් ඔබ දන්නවා කර්මී කියනෙ මොකක්ද. කර්ම රැස්වෙන්නේ කොහෝමද. අපේ සිතකයි වචනය ඔස්සේ චේතනා පහලවෙනකොට මේ චේතනාවමයි කර්මය. එනිසා අකුසල සිතුවිල්ලක් දේශය වෛරය කේන්තිය පලිගැනීම මේ සිතුවිලි බලවත් වෙලා. සිතුවිලි හිට එන කොට හිතන්න මේ අකුසලයක් මට මේක විපාක කවදහරි සසර ගෙනියන්න වෙනවා. මං මේ දේ නොකළ හිතුයි. එහෙම හිතල අකුසලෙන් වලකින්. කුසලේට හිත යොමු කරගන්න. දැන් කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අපේ ජීවිතය කර්ම හැමවිලේම රැස්වෙනවානම්. හරි පුදුම අයින කියලා. පිංහතුනි එක වෙලාවක් තියෙනවා විපාක ශක්තියක් නැති කර්මත් අපිට රැස්වෙනවා. විපාක ශක්තියක් නෑ ඒ තමයි හීන දකිනකුට. අපි නිදාාගෙනින්න්නවා. ඒ අපේ සිහියෙන් වෙන දෙයක් නෙමේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක් නිදාගෙන ඉන්නවා. ඒ නිදාගෙන ඉන්නකොට හීන පේ නවා. සිහින ගැන ලස්සන දේශනාවක්තිය න ආධිත්ත පරියායකෙන සූට්‍රයේ බුදුරජාණන් වහන්ස විස්තර කරනවා මහනනයේ සිහින කියලා කියන්නේ ජීවිතයේ වද බව. සිහින කියලා කියන්නේ ජීවිතයේ පල රහිත බව. සිහින කියලා කියන්නේ මුලාවක් කියනවා. එතකොට ඒ වද බව පලරහිත බව එක මුලාවක්. ඒ නිසා විාක ශක්තියක් නෑ කියන. ඔබ තවත්තේරේ මේ විේට විස්තරක දැන් අපිගම අපි නිදදාගනන්න කොට හීනෙ බලන්න සහර හහින අපි හිත පුවත්න අපි මේ සැලසුම් කර චිත්‍ර පටිබල්ලනවා හන ල නොනමින් තෙල් නාට්‍යය කොටස් බලනොවාගේ අදක හහිනය හෙට එතන ද ඉතුර ටි ඊළඟ දස ළංක කොට එහෙම හිනපු ලනවා නමේ. සිහින කිය අපි හිත පුවත් නැති දේවල් පේෙන්න්නේ. සත්තු පන්නනවා ඊළඟට එකක දේවල් පේනවා. සමහර වෙලාහට පේනවා තමන් රණ්ඩුවෙනවා ගහගන්නවා තරහාකාරයන්ගෙන් පලිගන්නවා වෙඩිතියෙනවා බෝම්භ ගහනවා ජීවිතයට බෝමයක් දැකලවත්නෑ. හැබැයි හීනෙන් විඩිතියෙනවා පලිගන්න ගහගන්නවා මිව හීනෙන් දකිනවා. දැන් අපි හිතම හීනෙන් කාටහරි ගහල මරනවා දකින. හීනයක්. උදේ පාන්ද රවදි වෙනවා දැන් නැහිටපු ගම මිනිමල් වෙද්ද. ඒක සිහිනයක් විතරයි. ඒක විපාක ශක්තියක් නෑ. ඊළඟට හිතන්න සෙකෙනෙකුට රාග සහිත හීන පේනවා. සමල්ල රාග සහිත සිහින දකිනෝ. කෙනෙක් ගැන හිතේ ඇතිවෙච්ච ාික සිවී ලක්වන්න පුලුවන් ඒ එක සිහිනෙන් දකිනවා. ඇත්ත වගේ. නැකටපු ගමන් වැරදිකාම සයවනයට අහුවෙලාද. නෑ එක සිහිනයක් විතරයි. හීනෙන් දකින ආසකරනයක් කඩයකින් හොරකංකරගෙන නවා. කාටවත් අහුවේ නැතුව හරිියටම වටිනා කියන දෙයක්. හොරකංකරගෙන නවා සිහිනෙන් දකින. දැන් ඒක ගෙනල්ල ඉදර තියෙනකොටම කාම්බරේට ඇල්ල බලනකොට මෙන්න පට ඇැරෙන. ැරිච මන්තේන ම හින යන්නේ දැක්කේ දැන් හොෙක් ෙවෙේ නැටපු ගම ඒක සිහිනය. ඒ නිසා සිහිනෙන් පේන දේවල්ලොල් අපට විපාක ශක්තියක් නෑ. හැබැයි මතකතියාගන්න සිහින මේ පාපී සිහින පේනයයි හිතේතිය නකුසල සහගත සිතුවිලි තමයි නින්ද තුළ පවා එකඒක බයානක පාපී විකෘති හීන හැටියට අපිව ඒ වගේ පෙලන් සිහිනෙන් අපි පීඩාවිදිනක් පෙළනෝ සමහරු හීනෙම් බයවෙන. ොඒෙ කෙ ස හිත භානක ීන දකිනවර හිතේ තියෙන දවේශය වෛරය කේන්තිය දවස ස්තිස්සේම හිතේ ඇවිසිච්චකම හිත විසිරීම කළබලේ මෙ ඔක්කොම ඒ හැමදේකටම උපකාරවෙන්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා එවැනි භයානක හීන දකිනවනං ඒකට කළ තු භාවනාවක් පෙන් ඒ තමයි මෛත්‍රී භවනා. මෛත්‍රී භාවනාවේ ආනිසංසේ කොළහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ආනිසංසේ කොලහෙෙන්. පල්ලවෙනි දෙවනි තුන්ගෙනකින් ආනිසංස තුනම තියෙන්නේ නින්ද ගැන්. පුුදුරජාන් වහන්සේ වදාලා මහනෙන කෙනෙක් හොදට මෛත්‍රිය වඩනවනන් සුකන් සූපති සැපසේ නින්දයනු. එයාට නිදාගන්න ගෙහිලා මානසික වදයක් පීඩාවක් විඳින් අවශ්‍යනයටට සැපනින් දක් ලැබෙනවා. එයා හොඳට මෛත්‍රී වදන කෙනෙක් නම් සුකම් පටිබුංජති. ප්‍රබෝධමත් අවදි වෙන. ඔහු ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා. න පාපකන් සු පිනම් පස්සති යන්න ඊළංගේක පෞකාර හීන දකින්නේ. මෛත්‍රී භාවනා වඩන කෙනන්න පාපකන් සුපි නම් පස්සති පව්කාර හීන දකින්න ඇ කිය. ඒ නම් අතකතියා ගන හීනයෙන් බයවෙන්න හීනෙන් කියවන්නේ හීනෙන් දොඩවන්නේ පවකාර පාපී හීන දකින්නේ. හිතේ තියෙන දේශය වෛරය කේන්ති ඇවිස්සීම කලබලේ කෙලෙ සහිත දේවල්තමයි බලවත්ත. මෛත්‍රිය වඩන කෙනා බොහොම සාන්ත සැපනින්දකට වැටෙනවා ඔහුට සැනසිලිදාක බොහොම සැපවත්. අර පෞකාර බයනක හීන දකින්නේ සැපනින් දක් ලැබෙනවා. ඒ නිසා මතකතියාගන්න දැන් හීන කෙසේ විතා තීනෙන් අපි හිතම සාමාන්‍ය මනුස්සයකුට එදින එදා ජීවිතය තුළ ගෙවල් ඔල ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න, රස්සාාවට ගියත් එතනත් ප්‍රශ්නකොඩ පාරිතුටේ ගියත් කලබල ප්‍රශ්න කොච්චර හොඳදර හිටියත් මිනිස්සු ඇඟටමයි එෙන්නේ රන්ඩුවටේනවා ඇැගේ වැදනක් මරාගන්නන්න මිනිස්සක් අපි ජීවත්තයන්නේ එවැනි සමාජයක ඉන්නකොට කලබලා ඉතමයි හිත. කරානයක් නෑ මේ ලෝක සභාව. එතකොට ඒතු ල අපේ හිතම අපිට නින්දෙන් හීන පැත්තකතිය අරවගේ අපිට ගොඩාක් මෛත්‍රිය වඩාගෙන හිත ගොඩක් රැකගන්න අපහසු තත්වයක අපි හිටියත් සීලේ කියලා කියන්නත් අපේ හිත කයවච්චනයෙන් සංවර කරනද. සීලේ ැන කය වචනය සංවරකිර. භාවනාවෙන් තමයි හිතංවර කරන්න අර හිතට එන සිතුවිලි පාපී සිතුවිලි අටපත් කරලා නින්ද තුළ පවා හිතේ සැනසීමක් ලැබෙන්න්නේ භාාවනාවේ. හොට සල්රකින්න කියෙනවා සීලේත් තුලින් සීමාවක් ඇතුව එන සිතුවලි අකුසලේකට යන්න නොදී දමනය කරගන්න. කේන් තියනවා සතෙක්වුන සමට ගන්න හිතන රන්න හිතනවා ඒ සැනි තක්ක නො මේ කුසලයක්ක්කන්න වලකිින්. හොරකන් කරන්න හිතනවා අයි වලකි නො නෑ හොඳන මේ අකුසලයක්කි. වැරදි කාම් සේවනයට හිත යොමුයනවා ඒකට අස්ථාවත් හැදනවා හැබයි සසිහියෙන් හිතනවා නෑ ම මේක කරන්නන්නේිමනෑ ම මේක කරන්නන්නේ කියයටව. අන්න වලකිින්. බොරු කියන්න අවස්ථාවේනවා කට එනවා ොරුව කියන්න. කියන් හදලා හිතන අනේ නෑ වන්නේ. නෑඒ වැඩක් නෑ කියලා මං බොරු කියන්න නෑ කියලා ඒක වලකිනවා. කෙනෙක් මත් පැන් මඩ්‍රේ ගෙදරට අරගෙන් නැවිල යාලු වරින් වරින් බීපන් කියල බලෙම්ප වන්න හදන. යා දැඩි අධස්්ඨානෙක් හිතත් කිය නවා හමක්නේ අද විතරණ කියලා හිත කියෙන හැබඒ සැනින් තක් කියෙනවන්නේෑ මේ අකුසලය මං මේ දේ කරන්නේ නෑ. ඒ විදිහට අපිට පුළුවන් අකුසල් කියන දේ වල ළඟට වචනය බොරුව කියේලම පරුස වචන හිස් වචන මේ වලකින්න පුුව. ඒනිසා පංහතුනේ ඔය විදිහෙට සීලයක් තුළ අපිට පුළුවන්, අක්කු සල්හොලට හිත යොමු එන්න ඉඩ නොදී වලක්වගන්න. හැබැයි අපේ හිත දමනී කරගත්තු. භාවනාවකේ දුනොත්. ඒ වගේ සීලේකින් දැඩි වෙහෙත් දරන්න ඕනෙත් නෑ. දැම් මතගතියාගන්න ඔබටමේටි කහගනීනකට පැහැදිලිවෙයි. අපි භාවනා කරන්න නැතුව සිල් රකිනව කියලා කියන්නේ, ඒ සීලෙ රකින් හරි අමාරුයි. ඇයි හිත කෙලෙස්වලට දුවනෝ. හිත කලබලයි හිත ඇවිස්සලා. ඉ හැම වෙලායිම දවේශයට වෛරයට කේන්තියට ගැටෙන දේවල්ඔටම හිතදුවනවා. හැබැයි යා පුද්දුම වීරියකින් නෑමම් වැරදි වැඩේ කරන්න නෑ කියෙල හරරියටම පන්සිල් රකිනවා අට සිල් රකිනව කියල හිතන්. එයා සීලයක් රැකගෙන ඉන්න පුළුවන් හැබැයි ඒක යා දුකක් හැටියට.ඒයාට පීඩාවක්. එයා බොහොම පීඩාවෙන් සිල් රකිින්. ඇයි හිතේ කෙලෙස් වැඩි නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ලෝකෙ ඉන්නවා අල්පරජක්ක මහරජක්ක. සමහරයි උපතින්ම කෙලෙස් වැඩියේ වැඩිවෙන්න පෙර සංසාර පුරද්ධත්තෙක් වෙන දෙයක් නිසන්නෙමේ. උපතින්ම කෙලෙස් වැඩිය, ඒ අයි සිල්හකින්න ගෙහම හරයේ පීඩා විදිනවා. ඇයි හිත අකුසලේටම බරවෙන. පුද්දුම උත්සාහයකින් වීරියකින් තමයි සිික්ෂපද රැකගන්න. සමහරයින්නවා අල්පරජක්ක අල්ප කෙලෙස් සැතියයි. පෙර සසරි භහාවනා කරලා දෙහානවට අපිතු ්‍රහ්මලෝකවල ඉඳල එන අයින්නවා සමාධිය වඩලා. ඒය අයි මනුස්සලෝකවලටත් තර පෙර සංසාර පුරද්ධට කෙලෙස් සඩුවයි. ඒ්‍රාගේ දවේශය ගැටෙන ගති අඩුයි. ඒ අයට සිල් රකින්න හරී පහසුයි. ඒ අය සිල් සමාධන් වෙච්ච දවසිඳං ආසාාවෙන් සිල් රකින. සීලේ ගුණ කියන. ඔහුට සීලේකයන් ආබරණයක් වගේ වටිනාදයක් එයා බොහොම සතුටෙන් සිල් රකින්නේ. එහනම් අපිට පේන අපි හිත දමනය කරගන්න පොළුවන් වුුණොත්. භාවනාවකට යොමෝුණොත් අපිට සිල් රකිනව කියෙ හරි ලේසි දෙයක්. ඇයි අපේ හිතේ කෙලෙස් යට පත් වෙලා තියෙන්. මෛත්‍රී භාවනාව දට වඩන කෙනට. දේශ සහිත සිතුවිලි බලවත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙත්තා භාවේහි තබා ්‍යාපාදස්ස පහනයි. මහනනි ව්‍යාපාදයේ තරහව කේන්තිය මේක යටපත් කරගන්න ප්‍රහාණය කරගන්න නම් මෙත්තා භාවේ තබ මෛත්‍රියඩ බහුල වසෙන් වඩන්. එකොට මෛත්‍රී භාවනා වඩන බහුල වසිෙන් වඩන කෙනාට දවේශ සිතවිලි බලවත්වෙන් නැත්නම්. ඔහුට ප්‍රාණගාත කරන්න කෙනෙකුට බනිින් පරු වච්චනයෙන් බනිින් ගහන් ඒවට හිතියයොමු වෙන්නේ. ඒයි යාට දේශ සිතුවිලි බලවත්වෙෙන්නේ. ඊළඟට රාගේ බලවත් කෙනාට බුදුහාදුරු පෙන්නවා. අසුභාභාවේ තබ්බා රාගස්්‍ය පහනයි. එය අසුභ භාවනා වඩනු, පිළිකුල් භාවනාව වඩනු. එයා මේ සරියරි ඉදිහාමුදට ධාතු වසයෙන් දෙතිස් කුණුපකොටස් වසයෙන් භාවනා වසයෙන් විමසවීමස කයි අතාස භාවි බලනකොට. රාගගේ හරියට අසුබේ වඩනකොට බුදුහාන්දු රූපමාවකට පෙන්වා මහනෙෙනනි ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලවා ව. ගිින්දරකට කුකුල් පිහාටක් ඇල්ලට පසේ එක ඇකිරිලායන්. ඒවගේ තමයි කියනවා. බුදුරජාණන් වහන්ස පෙන්වා. අසුබේ වඩන කෙනට, රාග සහිත සිත නැතිවෙන වනෙමෙයි තමා තුළ ඇකිලිලා යට පත්වෙන්. නැතිවෙන්නේ අනාගාමි වෙනකොට විදර්ශනාවෙන් කෙලෙස් ප්‍රහාණය වෙනකොට අනාගාමී වෙන කොට තමයි කාමරාග පටිග සංයෝජනයක් හැටියටම සම්පෝර්න්‍යයම නැතිවෙලායන්. එතකං යටපත්වෙනවා. එතකොට ඒ විදිහට යටපත් වනාට පස්සේ. එයාට රාග සහිත සිතුවිලි බලවත්වයෙන් නැත්නන් අ රසුබේ වඩන කෙනාට එයාට වැරදිකාම සීවනයක්. ඒ සික්ෂාපදේ රකිණකයායට හරී පහන්සුයි. එයායට අමුතු උත්සාහයක් වීරයක් දරන්න දෙයක්නන්නේ යාගහිත ඒවට යොමු එන්නෙමනේ යාගහි හැමවෙලාම සංසිදිල රාග සහිත අරමුණෝසේ හිත දුවන්නේ. ඒ නිසා මතකතියාගන්න හොන්තට භාවනා කරන කෙනෙකුට සිල් රකිනවා කියන්නේ හරී පහසු දෙයක්. ඔහු ආහසාාවෙන් සිිල්ඩ අකිනු. කෙනෙ කියනවනම් මට සිල් රකින්න අමාරුයි හරි පීඩා සිල් රකින්නවා කියන එකක කියලයා කෙස් බවල කෙනෙ. එයයි කෙස්වලින් දවේශයෙන් ඊරිසියාවෙන් රාගෙන් කෙලෙස්වොලින් ගොඩක් පීඩා විදින කෙනෙ. එයාට සිල් හකිනව කියක හරි අමාරුදයක් හැබයි මතකතියාගන අමාරු නත් වෙන විකල්පයක් නෑ. බුදුරජාණන් වහන්ස පෙන්වෙන් මහනෙන අන්්ඩාන්්ඩා හරි සිල් රකිින්. කොච්චර අමාරුනත් අමාරුවෙන් හරි සිල් රකින්න කොට ප්‍රතිපලී ැබෙනවා. එක අමාරුවුනත් අමාරුවෙන් හරි යහපත්්දේ කරන කොට යහපත් ප්‍රතිඵල ලැබෙන. දැන් ඒකට බදු හාදු ලස්සන උපමක් පෙන්වා කෙනෙක් ගමනක් යන. ඒ ගමන යන කොට අපි නිකන් සාමානයෙන්කන් ලංකාවේ නිකන් උදාහරණයක් අපි හිතමු කෙනෙක් කොළඹයිඉදන් නුවර යන න්න ගමන දළදාවදන්න යනෝ කිය හි නුවර යන. එතකොට මෙයා කොළඹයිඉදන් නුවර යනවන. මෙයා නුවර බස් එකේ නැගල අඩ ආඩා යනෝ එයා ඒත් යනවද නැද්ද ඒත් එයාට ගිල්ල නුවරින් බහින්න පුළුව. එයායිඒ බස් එකේම හිනාවෙවී යනවා බහොම සතුටෙන් යන. ඒත් එයාට ගහිල බහින්න්න බයිද. ඒත් එයා යන්නේ හරි බස්සකේනම් එයා ඒත් ගහිල බයින්. ඒ වගේ කෙනෙක් අඩා්ඩා සිල් රැක්කත් ප්‍රතිඵල ලැබෙනවා. බොහොම සතුටින් සිටි ටින්න පුළුවන් හොට හිත දමනය කළ භාවනා කරන කෙනාට. එයා සතුටින් මේ ගමනයන. කෙනෙක් කලෙස් වැඩියයි ලොක පීඩාවක් තුළේඒත් කොහොම හරි ම මැරුණනත් මේ වරි අතහරි නෑ කියලා. අකුසලේට යොමු නොව කොච්චර හිතට අකුසල්ලොලින් පිඩාවත් අකුසලයක් ක්‍රියාවකින් සිද්ධ වෙන්න ඉඩ නොදී හොදට සිල්වත් ගමනයන එයත් ගමන යන. ඒනිසා පංවතුන බුදු කෙනෙක් පහළවෙලා අපිට පැහැදිලි මාර්ගයක් පෙන්න ලතියෙන්. මේ මාර්ගය අනුගමනය කිරීමයි දැන් අපිට තියෙන්. ඊට අවශ්‍ය බාහිරින් ලැබෙනදේ දැන් ඕන තරං ඇහිලතිය. දැන් මේ දේශනම ඔබහිතන් කොච්චර ඔබට බණ ඇහෙනවද කිය ඔබ බල හද ලංකාවවි ගුවන් විදිලිගත්ත් කොච්චර බනත. චට ධර්ම දේශන හෙනවද. ඊළඟට අන්තර්ජාලි ඔස්සේ කුච්චර බනතියනවද. ඉන්ටනෙට් එකට ගියත් යු උබ් එකට ගියත් ඕනම මාටෘු කාවකින් ඔබට පටච්ච සම්පාදය ගැන කර්මය ගැන ඕන තරන් දේශනා හොයන්න පුළුවන්. ඒ නිසා බනපොද්ධ කැසදද සඟරාද අද ධර්මේ ඕන තරම් අහන්න ලැබෙනවා. පැෑ විසිහතර බනම යන ධර්මය මැහෙන නාලිකාකීයක්තියෙනවාවද. ඒ නිසා ධර්මය හොයන කෙනෙකුට බාහිරින් ලැබෙන ඕනදේ හොඳින්ම් ලබෙනවා. ල් යා අන මිත්‍රියයන්ගේ සද්ධර්මශ්‍රවණ අද ලැබෙනෝ. ඒක අඩුවක් නෑ. එහෙම නම් ප්‍රශ්නිතියෙන්න කොතනද. ප්‍රශ්නිතියෙන්නේ ඔබ තුළ. ඒ ඇහෙන ධර්මය යෝනිසෝ මනසිකාරය යෙදිලා තමන්ගේ ජීවිතයට ගලප ගැනීමි ප්‍රශ්නයක් තිය. ඒ කහලා ඉතනින් නතරවෙනවනම් එයාට අපි කලින් කිවර අනුගේ හරක් බැලුවගේ. ඒ නිසාම ධර්මය ප්‍රතිඵල තමන්ග ජීවිතය ඇතුළට ගන්නනම්. හන ධරමය හොදට නුවනින් විමසීමස තමාතුළින් ගලපල බලන්න මේ ධර්මේ ඕපනනායි. තමා තුළට ගලපල බලන්න. තමන්ගේ ඇස කණනාසේ දිවක්කයි මන සාහිතන හය තුළි විමසීමස මේක ඇත්ත විමසන්. ඊළඟට දම්මානු දමට ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූල ජීවිතයක්. ධර්මයට අනුකූල ප්‍රතිපදාවකේදේ. අන්න එතකොට ප්‍රතිපලගන්න පුොළුව. ඒමනම් ප්‍රශ්ණිතියෙන් ඔබතුයි. කවුරුත් ඇවිල්ල බලෙන් ආ ඔය සුවාහන් වෙන්න නේදහිටිය. මෙන් ඔයාට කියලා මෙකමි බන්ධේ සේකතියලා අතට පිළිගන්නන්නෑ තෑක්ගක් වගේ. තමන් උත්සහයින් වීරියෙන් තමාතුළ උපදවාගන්න ඕන දෙයා. බුදුරජාණන් වහන්සේ බණකිව්වත් ධර්මි අවබෝධ වෙන්නේ. ඒ දර්ුමේ තමාතුලින් විමසල තමාතුළින් බලන කෙනාට. බාහිරින් බුදුහාදුර පෙනවා තුම් හේ කිච්චං ආතපම් මහනෙෙනී නුඹමයින් නුබලාමයි මේ දේ කරග යුත්තේ. අක්කාතාරෝ තතාගතා. බුදුරජාණ වහන්සලට පුළුවන් පාර කියල දෙන්න මඟ පෙන්න්න විතරයි. බලෙන් නිවනට ගෙනියන්න බෑ පාර කියල දෙනවා. ඒ පාරයේ අනවාද නැද්ද කියන එක තනිකරම බේදයක්. එනිසා පින්ංගතුනි අප්‍රමාදීවෙන්න ධර්මය තියෙනවා. ධර්මියය හෙන ඕන තරන් ධර්මය ඇහනෙන. ඒයහන ධර්මයෙන් නුවනින් විමසලා ජීවිතයට ධර්මය ගල්පකන් නිතර් මරණී ගැනහිතන්. එතකට අප්‍රමාධී භාව උපදදිනවා ැම්මම් මැරුණුොත් කොහෙයයිද කියලා ඔබ බේ හිතන් අහන්න. අන්නේඒතකොට ඔබට අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න වීරයක් තමාතුළින් උපදිනු. එනිසා කරමේ ගැන හිතන් හැම බුදු කෙනෙක්ගෙම බුද්ධ වචෙන් සබ පාපස් අකරන සියලු පාපි අකුසල්වලින් වලින්. කුසලස් සෝපසම්පදා පුළුවන් තරන් කුසල් වඩන්න පින්කරන්න. සචිත්ත පරියෝ ද අපන තමංගෙහිත දමනය කරගන්න ඒත අම්බුද්ධානු සාසනම් බුද්ධ ශසනය තුළ බැම දෙ නාටම්. උතුම් දරමීම අවබෝධ කරගන් වාසනාව ලැබේවා 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 කිය ලපි ආශීරවාද ප්‍රාත්ථනා කරනු. පිංහතුනේ අද ධර්මස්ත්‍රවරීන්ට රැස්කරගත් සියලුපින්. සියලු දෙවියෝ සාධ කාරදිදිී මේපින් අනමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරන ආශීර්වාදයේ. ඔබ හැම දෙනාටමත්. අද ධර්ම දේශනාවී දායකත්ති දරූපින්වත් සියලු දෙනනාට ම සැලසේවා කියල අපි ආශිර්වාද කරනවා. විසේසිෙන් අද මේ උතුම් ධර්මදානමේ පින්කමේ පින් බරදායකත්ති දරන්නටේ දෙන්නේ. මහනුවර අරුප්පුලවත්ත පාර වටපුලු එහි විසූ කිත්සිරි සියමල ගස් තැන්න මහත්මා සිහිපත් කල පින් අනමෝදන් කිරීම. ෙසැම්බර් මස හයිවෙනනි දිනට පරලෝ සැපත්වෙලා වසර දෙකක් සම්පර්ණ වනේ පියාන. සිහිපත් කල පින් අනුමෝදන් කිරීම ධර්මදේශනායි ප්‍රධාන මරමුණ. තේෙමනංගේ කිිත්සිරි සියමල ගස් තැන්නේඒ පපියානන් නැත්තුළ වර්ග පරම්පරාගත සංසාරගත සියලු ඥාතයේ. සාධකාරදිදී මේපින් අනුමෝදන් වෙත්වා එය අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා. වහ වහා සංසාරදුකින් අතමිදේවා කෙල සාදු කියල පින් දෙන්න. ඒවගේම දායකත්තේ දරන්නේ. ආදරනීය බිරිද දූ දරුවන් ඥාතිී නැතුළු පවුලේ පින්වතුන් විසින්, චාන්දනී සීමලාගස්තැන්න, ඒවගේම ජානකී සීමමලාගස්තැන්න, ඉන්රා සීමමලා ගස් තැන්න මංජුලා සීමමලාගස්තැන්න, චතුරානි සීමමලා ගස් තැන්න කියේ භාරිාව දරුවන් ැතුළුේ පින්වතුන් තමයි එකතු වෙලා අද මේ ධර්මදාන මේ පින්කම සිදුරක්. ඒගේ කමලා හකෝන් මහත්ම ඇතුළ පවුලි සියලු දෙ නාට. සුජීවත්ත ඉන්න ඥාත හිතමිට්‍රාදි සියලු දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුව පත්තේවා. අද මේ ධර්මී ශ්‍රවනය කරන සියලු දෙනාමත්. ඒවාගේ දායකක්තේ දරුවේ පින්වත් සියලු දෙනාටමත්, ඒගේ පවුල්ලොල සජීවත්ත ඉන්න සෑම සියලු දෙනාටමත් මේ ධර්මදානමේ පින වසාන ධර්මදේශනාමාලාවී කට යුතු කරන ගයන් මහත්ම ඇතුළු හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුව පත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට ඇකවට තුනුරුවන්ගේ ආශිර්වාදී හැම දෙනාටම සැලසේවා. උතුම් ධර්මවබෝධය පිණිසම මේ ධර්මදානමයේ පින ආශිර්වාදයක් පාර්මිතාවක්ම වේවා වේවා කෙලප ආශිර්වාද කරනවා. ආකා සට්හාාජ බුම් මට්හාා දේවානාගා මහිද්දිකා, පුණ්ඥන්තන් අනමෝදිත්වා චිරන්රක් අන්තුලෝක සාසනං ආකා සට්හාාජ බොම්්මට්හා දේවානාගා මහිද්දිකා. න්තං අනු මෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාාජබුම් මට්ඨා දේවානාකාා මහිද්දිකා පු්ඥන්තං අනු මෝදිිත්වා චිරන්රක්කන්තුතුවන් සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා ජුටබ් නාලිකාවඔස්සේ ඔබ ඒ ශ්‍රමණී කරනු ලැබුවේ මීට වසර දෙකකට පෙර පරලෝ සපත් මහනුවර අරුපලවත්ත පාර වටඵලවෙහි විසූ කිත්සේරි සේමලාගස්තැන්න මහත්මාට පුුණ්‍යාන මෝදනා පින් සසිදු කරනු ලැබූ සුමතුර ධර්මදේශනාවයි මෙම ධර්මතානමේ පින්කම වෙනුවෙන් දාකත්වය ගැෙන කටයතු කළේ කමල්ලා අල්හකෝන් මහත්මයඇතුළු දූ තරුපෙරිසයි. අද දේශඛෑණන් වහන්සේ හොරන්න සීලස්වර්ණ භික්ෂුගිලන් මධදස්ථානේ නිර්මාතෘවර අතිපූජනීය ගලිකමු වේ ඥානත පුසාමීන් වහන්සේ. උහන්සේටත් නිදුක් නේරෝගී චරජීවනය උදාවේවායි සාධසිතින් ප්‍රාර්ථනා කරමෝ. දම්ම සූභ සැමට තෙරුවන් සරණයි. විතෙස්කතව සිටින ඔබටත් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑැහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා රීමට සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්සාන ධර්මදේශනා YouTubeු නාිකාවෝස්සේ දයිකතු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාන්ගේට. බින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාන්ගේේට දහමස. திருrusனை.